රටක ව්‍යවස්ථාව සංශෝධනයක් මගින් අපි රටේ ස්ථාවරතාවයේ හා ප්‍රජාතන්ත්‍රවාදය පළල් කිරීම කියන මේ දෙපැත්තේ සමබරතාවයක් ඇති කරගත යුතුයි. අපි ඕනෑවට වඩා ලිහිල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට ව්‍යවස්ථාව මගින් කටයුතු කළොත් රටේ ස්ථාවරභාවය බිඳවැටෙන. ඕනෑවට වඩා ස්ථාවරභාවය ආරක්ෂා කරන්න ගියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවහිර වෙනවා. ඉතින් ජයවර්ධන ජනාධිපතිතුමා ඒ ජනාධිපති ධූරය 78 නව ව්‍යවස්ථාවෙන් ගෙනහම ස්ථාවරභාවය පිළිබඳ කාරණයට වැඩි බර තිබ්බා. ඒකෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් සිදු වුණා. හැබැයි විධායක දූ ජනාධිපති කියලා ඉතින් ඒ ජනාධිපති ධූරයක් තියෙනවා, ඒක අහෝසි කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් කියලා කිව්වට ජනාධිපතිට පවතින්න බෑ පාර්ලිමේන්තුව නැතුව. 19 වෙනි සංශෝධනයේ කලිනුත් තත්ත්වය ඒකයි. ඒක පෙනුන්නේ රටට, මොකද ජනාධිපතිත් එක්ක හැම වෙලාවෙම පාර්ලිමේන්තුව තිබිච්ච නිසා ජයවර්ධන ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද රාජපක්ෂ දින යුගල. එක අවස්ථාවක චන්ද්‍රිකා මැතිනියට ඒක නැති වුණා. අන්න එතකොට ඔය මහා විධායක ජනාධිපති ධූරයේ ඇත්ත තත්ත්වය හෙළුවා. එතකොට ඒකයි තත්ත්වය. ඉතින් ඒක නිසා ඒක හිම කියන්න බෑ. ඒ ඊට අමතරව මේ 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයා සතුව තිබිච්ච අත්නෝමනික බලතල ඇමතිවරුපත් කිරීමේදී, ලේකම්වරුපත් කිරීමේදී, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන්පත් කිරීම සහ අධිකරණවල විනිසුරන්පත් කිරීම, මේ සෑම බලයක්ම අද ඉවත් වෙලා ස්වාධීන කොමිෂන් සභා ඇති වෙලා තියෙනවා. ඒ වගේම 1988 පළාත් සභා පනත මගින් ජනාධිපතිගේ විධායක බලය පළාත් සභාවලට ගලා ගිහින් තියෙනවා. ඒ නිසා අර 78 ඇති කරපු ජනාධිපති ධූරය දැන් නැහැ. දැන් ජනාධිපති ධූරය අපි සැලකිය යුතු විදිහට ප්‍රජාතන්ත්‍රකරණය කරලා තියෙනවා. ඉතින් යම් කෙනෙකුට මේ ජනාධිපති ධූරය නාමික ජනාධිපති ධූරයක් කරන්න ඕන නම් ඒකෙන් රට ස්ථාවර වෙනවා මේ මැතිවරණ ක්‍රමයත් එක්ක. ඒ නිසා මැතිවරණ ක්‍රමය පරණ 74 කලින් තිබිච්ච කේවල ආසන ක්‍රමයට නම් රටේ පවත්වන්නේ අන්න ජනාධිපති ධූරේ නාමික වුණාට අපට ප්‍රශ්නයක් නැහැ.